The Big Story. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් සිදු කර තිබූ දැනුම් දීමක් මත හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පෙරවරුවේ එම කොට්ටාසය හමුවේ පෙනී සිටියා. මන්ත්‍රීවරයා එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ අවට ආරක්ෂාවද තර්කර තිබූ අතර ඒකබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ද ඔහු සමග පැමිණ සිටියා. මන්ත්‍රීවරයා එහි පැමිණියේ ඇඳුම් කිහිපයක් දැමූ ෂොපින් බෑගයක්ද අතතිවයි. මුල් අපරාධ කොට්ටාශය අද දිනේ මට කට උත්තරයක් දෙන්න එන්න කියලා තියෙනවා. මට තියෙන චෝදනාව තමයි ලංකා සතුස ආයතනය විසින් ආනයනය කරන ලද කැරම් බෝඩ් 14 දක් සම්බන්ධව. මේ කැරම් බෝඩ් ආනයනය කරලා තියෙන ලංකා සතුස ආයතනය, මේකට මුදල් ගෙවලා තියෙන ලංකා සතුස ආයතනය, මේක බෙදාහැරලා තියෙන ලංකා සතුස ආයතනය, මම වාචික උපදෙස් දුන්නා කියලා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මට එන්න කියලා තියෙන්නේ, මම ගෙදරදිත් අරගෙන ආවා. පෙබ්‍රවාරි මාසේ 10 වෙනිදා මේ රටේ ජනතාව අගමැතිතුමාට කිව්වා අයින් වෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ කිව්වා නායකත්වයෙන් අයින් වෙන්න කියලා. එතුමා නායකත්වයෙන් අයින් වෙන්නෙත් නැහැ, ආණ්ඩුවෙන් අයින් වෙන්නෙත් නැහැ. එතුමා පරණ පුරුද්දට මිනිස්සු හිරේ දානවා. ඒ නිසා මේ ආණ්ඩුව හිතනවා නම් අපිව හිරේ දාලා අපිව කූඩු කරලා මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන සටන නවත්තන්න පුළුවන් කියලා. ඒක කවදාවත් නවත්තන්න බෑ. හිරගෙවල් 1000ක ගියත් මේ ආණ්ඩුව ගෙදර යවන්න කරන්න පුළුවන් හැමදේම අපි කරමු. හිරේයන් බලාගෙන ඇඳුම් අරගෙන ආවේ. මම දන්නවා මේක පොදු දේපළ පනතේ දාන්නේ අප දෙන්න. මේක පොදු දේපළ පනතට යටත් වෙන දෙයක් නෙමෙයි. මේක ලංකා සතුස කියන්නේ පෞද්ගලික සමාගමක්. නමුත් අවශ්‍ය ඕනේ විදිහට නීති හදලා නඩු හදලා තමයි මේ සියලු කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳ පසුතැවිලි වෙන්නේ අපි මේවට මුණ දෙනවා. ඒ අනුව ඉකුත් රජය විසින් රුපියල් මිලියන 39ක් වැය කර ලංකා සතුස මගින් ආනයනය කර තිබූ කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ තොගයක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යෙද වූ බව කියන සිද්ධියට අදාළව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මන්ත්‍රීවරයාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබුණා. රජයට විරුද්ධ, ඒ කියන්නේ විශ්වාස භංගයේදී ඡන්දේ පාවිච්චි කරපු සියලු දෙනාම කුමන හෝ චෝදනා යටතේ දඩයම් කරන්න දරන උසාය දිගටම ක්‍රියාත්මක වෙයි. දැන් රාජසේනාරත්න මහත්මයා තමයි අත්අඩංගුවට ගන්න අයත් කියන්නේ, අත්අඩංගුවට ගන්න හේතුවත් කියන්නේ, දැන් දඩුවමත් කියන්නේ. එතකොට මේ රටේ අධිකරණයට අවමන් කරමින් අපහාසාත්මකව අද පාර්ලිමේන්තුව තුළ රජයේ මැති අමතුරු තීරණය කරනවා කවද අත්අඩංගුවට ගන්න ඕනේ, කවද අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. මෙතන මේ ස්වාධීනත්වයක් නැහැ. මෙතන ස්වාධීනත්වයක් තියෙනවා නම් මහා අලෝසිස් මුදලාලි මෙතන අහන්න බෑ. අලෝසිස් මුදලාලිගේ නඩුව අහන්න බෑ කිව්වයි මෙතන. මහින්දන් මහත්තයා පිටරටින් ඉන්න රජසට හොයනවාද? මහින්ද මහත්තයා හොයන්නේ නැහැනේ. මොකද මේ ඉස්සරහ ඉන්න දාරේ සිංගප්පූර වෙනවද? මහින්ද මහත්තයා කට උත්තර ගන්න බාර ගන්න බෑ කො නඩුව බය වෙච්චි පාර. පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ඉදිරිපත් කිරීමේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතයි. මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ කැරම් බෝඩ් සහ දාම්පුවරු 14,000 බැගින් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙන බවයි. ජනාධිපතිවරණ සමයේ මෙම උපකරණ බෙදා දීම නිසා පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇති බැවින් තුන්වන සැකකරු මහින්දානන්ද අලුත්ගමගේ රක්ෂිත බන්ධනාකාර ගත කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ මෙම නඩුවේ දෙවැනි සැකකරු වන සතුස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට ඇපලබා දීමේදී ලක් සතුස පොදු දේපළ පනතට ගත නොහැකි බව දන්වා සිටි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපිය නිකුත් කිරීමට පෙර කැරම් බෝඩ් සහ දාම්පුවරු ලක් සතුස මගින් ගෙන්වා ඇති බවත්, ඒවා ලක් සතුස ගබඩාවක තිබූ බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයට මෙහි වගකීමක් නොමැති බවත් සඳහන් කළා. ලක්සතුස මෙම උපකරණ අවිධිමත් ලෙස ගෙන්වා ඇති බැවින් එහි අයිතිය වගකීම සහ පාඩුව ලක්සතුස විසින් බාරගත යුතු බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ලක්සතුස පොදු දේපළ පනතට අයත් නොවන බැවින් සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දේසි කිහිපයක් යටතේ ඇප නියම කරන බවයි. ඒ අනුව රුපියල් 35,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මෙන්ම විදේශගත වීම තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙස නියෝග කළා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය වෙනත් නඩුවකට අදාළව කොළඹ මහාධිකරණයේ භාරයේ ඇති බව තහවුරු කිරීමට අධිකරණ නිවාඩු කාලයක් වන අද දින නොහැකි වීම නිසා හෙට දින දක්වා මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නඩුව මේ මාසේ 11 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. දා භීෂණ කාලේ බෝම්බයක් දාලා ගල් කටස්සයක් දාලා ගිනි අවි පනතින් ඇතුළට දානවා වගේ අද මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ පොදු දේපොළ පනත. ඉතින් අද පොලිසිය FCID ගේ දිගින් දිගටම උත්සාහ කරුවා පොදු දේපොළක් නොවන දෙයකට පොදු දේපොළ පනත දාලා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කළා. දැන්වත් පොලිසියට අගෞරව කරන එක රටට අගෞරව කරන එක නවත්තන්න. වගේ මේ රටේ ජනතා දේශපාලනික පරිගැණීම් වලට අපව හිරේ දාලා අපව මර්ධනය කරන්න උත්සාහ කරන වෙනුවට රටේ ජනතාවගේ අවංක ගැටලුවට විසඳුම් ලබා දෙන්න. The Big Story.